උණුසුම් පුවත් ඔබ වෙත ගෙනෙන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ලබන 18 වන දින කැබිනට් මණ්ඩලය පත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ. ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වොෂින්ටනයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත්තේද 18 වන දිනයි. ඒ අනුව එදිනම කැබිනට් මණ්ඩලයද පත්කොට ආණ්ඩුව ස්ථාවර බව ජාත්‍යන්තරයට පෙන්වීම මෙහි එක් අරමුණක් වී ඇති බව දැනගන්නට තිබෙනවා. එමෙන්ම එදිනට සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11ක කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් බොරැල්ල කමියුනිටිස් පක්ෂ කාර්යාලයේදී ඊයේ පස්වර්වේ පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා ගැනීම පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. එමෙන්ම දැනට උද්ගත වී ඇති දේශපාලන අර්බුදය සහ අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් තම ධූරවලින් ඉවත් වී වෙනම ආණ්ඩුවක් පත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී රාජපක්ෂවරු සමග කිසිදු ගනුදෙනුවක් නොකිරීමට සිය කණ්ඩායම තරයේ තීරණය කළ බවත් සාකච්ඡාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා. මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, අතුරුලියේ රතනහිමි, තිස්ස විතරණ යන අය අදහස් දැක්වීම සිදු කළා. මෙවැනි gossip දිනපතා දැන ගැනීමට දැන්මම අපිව subscribe කරන්න.